අයිබෝවන් ඉසි මග ආයතනය විසින් ඔයාලා වෙනුවෙන්ම හඳුන්වා දුන් සුවිශේෂී ඉසි මග i+ app එක සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්නේ. ඔයාට අවශ්‍ය සියලුම මිලදී ගැනීම් වගේම සියලුම payment මේ app එක හරහා කරන්න පුළුවන්. සමාගමට ලැබෙන ලාභයෙන් 20%ක් ඔයා පාරිභෝජනය කරන භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔයාටම නැවතත් ලැබෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් company registration එක මදර් කම්පැනි එකේ රෙජිස්ට්‍රේෂන් එක තමයි මේ තියෙන්නේ 2026 වෙනි මාසේ 11 වෙනිදා තමයි කම්පැනි එක රෙජිස්ටර් කරලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් i+ app එක Play Store එක හරහා App Store එක හරහා මේ app එක download කරගන්න පුළුවන් මේ හදලා තියෙන සිස්ටම් එකක් නැත්තම් concept එකක් කිව්වොත් නිවැරදි සියලුම භාණ්ඩ හා සේවා මිලදී ගැනීම අලෙවි කිරීම කරන්න පුළුවන් පද්ධතියක් විදිහට මේ app එක ක්‍රියාත්මක වෙනවා ලංකාවේ ප්‍රධාන ආයතන 35කට වැඩි ප්‍රමාණයක් i+ app එකක් සමග මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා ऑनलाइन ऑफलाइन क्रम देख भावता ऑनलाइन बिल पेमेंट कर बड़गान वगे ऑफलाइन फुटसीटी वाले गिहिल पुलवा देशीय निष्पादक व्यवसाय स्थावर वेल पल मेहर निर्माण वेनो ये मत मई देशीय व्यवसाय लोक वेल पल जगह वस्ताव वे बांधा सेवा लंकापुर रखने लोकपुरा मे अपे हर हाल पुलवा मे हमे कि समागम अतन मे दिए लाभ लभनो मे कि मनी सामाजिक हिंदा लोके शक्तिमात्म अलवि क्रम मे ई प्लस आयतने भावता करना use and recommend කටවචනේ හොඳම කාරණාව තමයි i+ ආයතනයත් සමග එකතු වෙන පාරිභෝගිකයින්ට අලවිකරුවන්ට passive income එකක් ඔයා වැඩ නොකරන කාලෙකත් ආදායම් ගෙවෙන සැලැස්මක් නිර්මාණය කරලා තියෙනවා මේ කියන්න හදන්නේ i+ නিত্য පාරිභෝගිකයින්ට ආදායම් බෙදෙන සැලැස්ම ආදායම් ක්‍රම පහක් තියෙනවා පළවෙනි එක තමයි my bonus පාරිභෝගිකයා i+ app එක භාවිතා කිරීමෙන් ලාභ ලැබීම ඔයාලා මේ app එක use කරලා bill payment කරනකොට food city වලින් කනබුණ බඩු ගන්නකොට ඒ වගේ ආයතනයට ලැබෙන ලාභයෙන් 20%ක් ඔයා පාරිභෝජනය කරන හෝ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔයාටම නැවතත් ලැබෙනවා දෙවැනි එක decade income මේ කියන්නේ ඔයා කණ්ඩායමක් නිර්මාණය කරොත් මෙතන යන්නේ team income එක ගොඩක් network වල වෙන්නේ දෙන්නෙක් දාන්න ඕන දෙපැත්ත balance වෙන්න ඕන හැබැයි ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි දෙපැත්ත balance වෙන්නේ නැහැ තනි පැත්ත නම් හැදෙනවා ඒකට විසඳුමක් විදිහට මේ plan එක දීලා තිනවා uni level plan එක ඔයා introduce කරන අයගෙන් තනි අතට step 10ක් ගෙවනවා දැන් උදාහරණයක් විදිහට ඔයා ඇවිල්ලා A කියලා පුද්ගලයෙක්ව introduce කරනවා ආ එයාව වැටෙනවා ඔයාගේ පළවෙනි step එකට ආ එයාගෙන් 10%ක් ඔයාට ලැබෙනවා එතකොට A කියන පුද්ගලයා B කියලා පුද්ගලයෙක්ව introduce කරනවා එයා ඔයාගේ දෙවෙනි step එක එයාගෙන් 3යි B කියන පුද්ගලයා C කියලා පුද්ගලයෙක්ව introduce කරනවා එයා ඔයාගේ තුන්වෙනි step එක එයාගෙන් 1%යි ඔය විදිහට පහළට ස්ටෙප් 10ක් තනි අතට ගෙවනවා මේක මේ එකපාරක් විතරක් ලැබෙන ආදායමක් නෙමෙයි ඔයා ඉන්ට්‍රඩියුස් කරන කෙනා ඒ හරහා නිර්මාණය වෙන කණ්ඩායම මේ ඇප් එක යූස් කරලා බිල් පේමන්ට් කරද්දී ෆුඩ් සිටි වලින් කනමන බඩු ගන්නකොට ලයිෆ් ටයිම් ඔයාට මේ ඉන්කම් එක එනවා එයාලා මේ ඇප් එක යූස් කරන වාරයක් පාසා ආයතනයට ලැබෙන ලාභෙන් 10%ක් එයාලා හරහා එන අයගෙන් 3%ක් මේ ඉන්කම් එක වට ලයිෆ් ටයිම් ගෙවනවා තුන්වෙනි එක UTU active income මේ කියන්නේ බයිනරි ප්ලෑන් එක. අර දෙන්නෙක් දාන දෙපැත්ත බැලන්ස් වෙන එක. හැබැයි මේකේ තියෙන වෙනස තමයි අර අනිත් එළියේ තියෙන බයිනරි වලට වඩා අනිත් හැම එකම වෙන්නේ ඔයා අනිවාර්යයෙන්ම කණ්ඩායමක් නිර්මාණය කරන්නම ඕන. ඔයා දෙන්නෙක් ඉන්ට්‍රඩියුස් කරන්නම ඕන. හැබැයි මෙතනදී ඔයා කිසිම කෙනෙක්ව ඉන්ට්‍රඩියුස් නොකර හිටියත් ඔයාගේ ටීම් එකක් ඔටෝ හැදෙනවා. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඔටෝ ෆේස් වෙන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ඇවිල්ලා දෙන්නෙක්ව ඉන්ට්‍රඩියුස් කරනවා. ඔන්න ඔයාගේ A සහ B කියන දෙපැත්ත හරි. හැබැයි මේ B කියන පුද්ගලයා කිසිම කෙනෙක්ව ඉන්ට්‍රඩියුස් කරන්නේ නැහැ. එයා පාඩුවේ නිකන් ඉන්නවා. හැබැයි මේ A කියන පුද්ගලයා කණ්ඩායමක් නිර්මාණය කරනවා. දෙන්නෙක් ඉන්ට්‍රඩියුස් කරනවා, හතර දෙනෙක් ඉන්ට්‍රඩියුස් කරනවා. ඔන්න දැන් A කියන පුද්ගලයා ඉන්න පැත්තේ ලොකු කණ්ඩායමක් නිර්මාණය වෙලා. හැබැයි B කියන පුද්ගලයා කිසිම කෙනෙකුට මේ ඇප් එක ඉන්ට්‍රඩියුස් කරන්නේ නැහැ. ඔහොම ඉන්නකොට ඔයා කාව හරි ඉන්ට්‍රඩියුස් කරනවා. ආ, ඔයා ඉන්ට්‍රඩියුස් කරන කෙනාව ගිහිල්ලා මේ B පුද්ගලයාගේ වම් පැත්තේ ප්ලේස් වෙනවා. හැබැයි මේ B කියන පුද්ගලයා තවත් කිසිම කෙනෙකුට මේක ඉන්ට්‍රඩියුස් කරන්නේ නැහැ. ඔහොම ඉන්නකොට ඔයා තවත් කෙනෙක්ව ඉන්ට්‍රඩියුස් කරනවා. ආ, එයාව ගිහිල්ලා ප්ලේස් වෙනවා B කියන පුද්ගලයාගේ දකුණු පැත්තේ. ඇයි ඔයාගේ අඩු පැත්ත B කියන පුද්ගලයා ඉන්න පැත්තනේ. ආ, එයාගේ යටින් තමයි ප්ලේස් වෙන්නේ. එතකොට B කියන පුද්ගලයා කිසිම කෙනෙක්ව ඉන්ට්‍රඩියුස් නොකර හිටියත් එයාගේ ටීම් එකේ දෙපැත්තම හැදුනා. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඉන්ට්‍රඩියුසර්ගේ අඩු පැත්තේ අඩු තැන ගිහිල්ලා ප්ලේස්මන්ට් වෙන්න. එතකොට මෙතන තියෙන වාසිය තමයි ටීම් එකක් හැදුවත් නැතත් හැමෝගෙම ටීම් එක ඔටෝ හැදෙනවා. හතරවෙනි එක ඉසිමග UTL income. ඒ කියන්නේ unlimited team limited income. මේකේ ටීම් එක unlimited යනවා.
හැබැයි ඉන්කම් එක ලිමිට් කරනවා. මෙතනදි වෙන්නේ ඔයා අපේ ආයතනයත් එක්ක දැන් එකතු වුණා නම් මේ ඇප් එක යූස් කරන්න ගත්තා නම් ඊළඟ තප්පරේ ඉඳලා ලංකාවේ ලෝකෙ කොහෙන් කෙනෙක් කම්පැනියට ආවත් ඒ හැමෝම ප්ලේස් වෙන්නේ ඔයාට පහලින් තනි පෝලිමක් විදිහට. මේ ඔයා ඉන්ට්‍රඩියුස් කරන අය නෙමෙයි. ඔයාගෙන් පස්සේ සමස්ත කම්පැනියට එන අය ඔයාට පහලින් තනි පෝලිමක් විදිහට ප්ලේස් වෙනවා. ඔය විදිහට ඔයාට පහලින් එක්කෙනෙක් ආපුවාම මේ ඔයා කෙනෙක් දාලාද? නැහැ. ඔයාට පස්සේ කොහෙන් හරි කෙනෙක් ඇවිල්ලා. ආව ගමන් ඔයාට පළවෙනි ආදායම ගෙවනවා රුපියල් 1000යි. එයාට පහලින් එක්කෙනෙක් ආපුවාම එයා උඩ කෙනාට 1000ක් ගෙවනවා. මෙයාට පහලින් එක්කෙනෙක් ආපුවාම 1000ක් ගෙවනවා. හැම වෙලේම පහලින් එක්කෙනෙක් ආව ගමන් උඩ කෙනාට 1000ක් ගෙවනවා. ඊට පස්සේ ආයතනයට අලුතෙන් 16 දෙනෙක් ආපුවාම උඩම ඉන්න 4 දෙනා ඊළඟ ලෙවල් එකට යන්න ක්වොලිෆයිඩ් වෙනවා. ආයෙත් 16ක් ආපුවාම ඒ 4 දෙනා ඊළඟ ලෙවල් එකට ගිහිල්ලා ඊළඟ ආදායම් ගෙවනවා රුපියල් 4000යි. මුලින්ම එක්කෙනෙක් ආපුවාම 1000ක් ගෙවනවා. ඊට පස්සේ 16ක් ආපුවාම උඩම ඉන්න 4 දෙනා ඊළඟ ලෙවල් එකට යන්න ක්වොලිෆයිඩ් වෙනවා. ආයෙත් 16ක් ආපුවාම ඒ ක්වොලිෆයිඩ් වුණ 4 දෙනා ඊළඟ ලෙවල් එකට යනවා. ගිහිල්ලා ඊළඟ ආදායම ගෙවනවා. මෙතනදී 16ක් ආපුවාම 4 දෙනෙක් ඊළඟ ලෙවල් එකට යනවනේ. ඒ 4 දෙනාගෙන් පළවෙනියා යන්නේ සිස්ටම් එකට ආපු සීනියර් පිළිවෙලට. ඊළඟ 3 දෙනා වැඩියෙන්ම කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරපු 3 දෙනා. ආ දක්ෂයාටත් අවස්ථාවක් දීලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් නොකර නිකන් ඉන්න කෙනත් අනිවාර්යයෙන්ම ඊළඟ ලෙවල් වලට යනවා. දක්ෂයා වේගෙන් යනවා. නිකන් ඉන්න කෙනත් අනිවාර්යයෙන්ම ඊළඟ ලෙවල් වලට යනවා. මෙතනදී ලෙවල් 30ක් තියෙනවා. මේ ලෙවල් 30 පළවෙනි ලෙවල් 10ට. පළවෙනි ලෙවල් 10 යනකොට ලක්ෂ 10ක ඉන්කම් එකක් ඔයාට ගන්න පුළුවන්. පළවෙනි ලෙවල් 10 යනකොට ලක්ෂ 10ක ඉන්කම් එකක්. මෙතනදී රුපියල් 1000ක් නිකන් දෙනවා. 4000ක් නිකන් දෙනවා. හැබැයි 10000 ඔයාගේ වලට් එකට දීලා අපි කියනවා අඩුම තරමේ තව එක්කෙනෙක්ව මේකට ඉන්ට්‍රොඩියුස් කරන්න. කැමති නම් ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. අනිවාර්ය නැහැ. 20000ක් අපි වලට් එකට දීලා කියනවා ඒක ගන්න නම් තව එක්කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරන්න. ඊට පස්සේ 6 වෙනි ලෙවල් එකේදීත් ලක්ෂයේ වලට් එකට දීලා අපි කියනවා තව එක්කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරන්න. මේක අනිවාර්ය නැහැ. කැමති කෙනෙකුට ඉන්ට්‍රොඩියුස් කරලා මේ ඉන්කම් එක ගන්න පුළුවන්. මේ ලක්ෂ 10 කින් ඉන්කම් එක වාට ගන්න තියෙන අවම සුදුසුකම තමයි අඩුම තරමින් තව 3 දෙනෙකුට මේ ඇප් එක ඉන්ට්‍රොඩියුස් කිරීම. ඊළඟ ලෙවල් 10ට යනකොට අපි කියනවා තවත් 3 දෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා. එතකොට කලින් 3යි මේ 3යි ඔක්කොම 6යි. අවම වශයෙන් 6 දෙනෙකුට මේ ඇප් එක ඉන්ට්‍රොඩියුස් කිරීම ප්‍රමාණවත් ඔයාට ලක්ෂ 50ක ඉන්කම් එකක් ගන්න. මේක අනිවාර්යයක් නෙමෙයි. ඊළඟ ලෙවල් 10ට යනකොටත් අපි කියනවා තව 4 දෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරන්න. එතකොට කලින් 6යි මේ 4යි ඔක්කොම 10 දෙනයි. අවම වශයෙන් 10 දෙනෙකුට මේ ඇප් එක ඉන්ට්‍රොඩියුස් කිරීම තුල ඔයාට ලක්ෂ 100ක ඉන්කම් එකක් ගන්න පුළුවන්. ලක්ෂ 100ක ඉන්කම් එකක්. සමාගම විසින් මේ වන විට ආයෝජන ව්‍යාපෘති සැලසුම් කරලා තියෙනවා. ලොන් ටර්ම් ප්‍රොජෙක්ට් සහ ෂෝට් ටර්ම් ප්‍රොජෙක්ට් විදිහට. මේ ලොන් ටර්ම් ප්‍රොජෙක්ට් විදිහට ප්ලාන්ටේෂන් හරහා ආර්ථික භෝග වගා කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ෂෝට් ටර්ම් ප්‍රොජෙක්ට් විදිහට ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින්, වෙබ් ඩෙවලොප්මන්ට්, ගෝල්ඩ් සහ නයින් රිස්ක් ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රොජෙක්ට් වල ඔයාලට ආයෝජනය කරන්න අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ අවස්ථාව නීත්‍යානුකූල අවස්ථාවක් විදිහට තමයි ඔයාලට ලබලා දෙන්නේ. මේ හරහා ආයෝජනය කරන හැමෝටම ආයෝජනය කරන මුදල වගේ තුන් ගුණයක් සහතික කරලා ගෙවනවා. උදාහරණයක් විදිහට ඔයා අද රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කළොත් හෙට ඉඳලා දවසකට රුපියල් 400 ගානේ එක දිගට දින 750ක් ගෙවනවා. මේකට වඩා කරන්න කිසිම දෙයක් නැහැ. ඉන්වෙස්ට් කරන හැමෝටම තුන් ගුණය ගැරන්ටි. මේ ඉන්වෙස්ට් කරන හැමෝටම කම්පැනි ඩිරෙක්ටර් බෝඩ් දෙන්නෙක් සයින් කරලා කම්පැනි ලෝයර් සයින් කරලා ඇග්‍රීමන්ට් එකක් ඉෂු කරනවා. මෙතනදී මේ ඩේලි කමිෂන් ගෙවන්නේ අද ඉන්වෙස්ට් කරා නම් හෙට ඉඳලා ගෙවන්නේ ෂෝට් ටර්ම් ප්‍රොජෙක්ට් වලින්. ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් සහ වෙබ් ඩෙවලොප්මන්ට් වලින්. හැබැයි අර අනිත් ප්‍රොජෙක්ට් කරගෙන යන්නේ කම්පැනි සේෆ්ටියට. දැන් උදාහරණයක් විදිහට ගෝල්ඩ් ප්‍රොජෙක්ට් එක කරන්නේ රත්තරන් කියන දේ ශනිකව මුදල් කරන්න පුළුවන්. බැරි වෙලාවක ට්‍රේඩින්, වෙබ් ඩෙවලොප්මන්ට් කියන ඒවා ලොස් වුණොත් විකල්පයක් තියෙනවා. අර රත්තරන් වලින් කස්ටමර්ගේ ගාණ පියවන්න පුළුවන්. එතනත් බැරි වුණොත් ප්ලාන්ටේෂන් ප්‍රොජෙක්ට් තියෙනවා. ආ ඒ වගේම පියවන්න පුළුවන්. මොකද අපි ඉන්වෙස්ට් කරන හැමෝටම ඇග්‍රීමන්ට් එකක් දෙනවා. අපි ගෙවන්න බැඳිලා ඉන්නවා. අපි අනිවාර්යයෙන්ම ගෙවිය යුතුමයි. ඒ හින්දා හැම වෙලේම ආයතනයේ ආරක්ෂාව රඳා පවතින ඕන. කම්පැනි හැම වෙලේම සේෆ්ටි. අන්න ඒ හින්දායි බය නැතුව ඇග්‍රීමන්ට් එකක් ඉෂු කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඉන්වෙස්ට්මන්ට් පැකේජ් ටික ලයිට් මැක්ස්, පවර් මැක්ස්, සුපර් මැක්ස්, අල්ට්‍රා මැක්ස් 1, 2, 3 ඔය වගේ දිගටම තියෙනවා. පැකේජස් යන්නේ රුපියල් 10000, 20000, 50000, ලක්ෂේ සහ එතනින් ඉහළට දිගටම තියෙනවා. මේ හැම පැකේජ් එකකටම අමතර 2500ක් ඇඩ් වෙනවා ඩොකියුමන්ට් චාර්ජ්. ලයිෆ් ටයිම් එකපාරයි මේ ඩොකියුමන්ට් චාර්ජ් එක ඇඩ් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයා ලක්ෂයක් ආයෝජනය කරලා තව ටික කාලයක් ගිහිල්ලා තවත් ලක්ෂයක් ආයෝජනය කළොත් නැවත වතාවක් 2500ක් ගෙවන්න ඕනේ නැහැ. ඒක එකපාරයි. අනික තමයි ඔයා ලක්ෂෙන් ඇවිල්ලා ටික කාලයක් ගිහිල්ලා ඔයාට ඕනනම් නැවත මේ 10000 පැකේජ් එකක් බයි කරන්නත් පුළුවන්. ඒත් 2500ක් අමතරව යන්නේ නැහැ. 10000 විතරයි. මේ හැම පැකේජ් එකක්ම ඔයාට unlimited ඕන තරම් බයි කරන්න පුළුවන්. මේ හැම පැකේජ් එකකටම
ේලි මිෂන් ගෙවනවා. ඔය උදාහරණයක් විදිහට 10000ක් ඉන්වෙස්ට් කළොත් හෙට ඉඳලා දවසකට රුපියල් 40 ගන්න. එක දිගට දින 750ක් ගෙවනවා. 20000ක් ආයෝජනය කළොත් දවසකට 80යි. 50000ට 200යි. ලක්ෂයට 400යි. ඔයා ආයෝජනය කරන මුදල වාගේ මුදල අනුව මේ ඩේලි කමිෂන් එක වෙනස් වෙනවා. මේ මොන පැකේජ් එකෙන් ආවත් කම්පැනිය ගැරන්ට් කරනවා ඔයා ඉන්වෙස්ට් කරන මුදලට ඔයාට 3 ගුණයක් ගෙවනවා. මේ 10000 20000 50000 කියන පැකේජ් තුනට කම්පැනිය ගැරන්ට් කරන්නේ 3 ගුණයයි. ඔයාට කොහොමත් හම්බෙන්නේ 3 ගුණයක් විතරයි. හැබැයි ලක්ෂය හෝ එතනින් උඩේවට කම්පැනිය ගැරන්ට් කරන්නේ 3 ගුණයයි. ඒ වුණාට ඔයාට 4 ගුණයක් වෙනකන් earn කරන්න පුළුවන්. ටීම් ඉන්කම් එකත් එක්ක 4 ගුණයක් වෙනකන් වෙනවා. තව ඉස්සරහට පැකේජස් තියෙනවා. ලක්ෂ 2,5, 10, ලක්ෂ 25. ඔය විදිහට පැකේජස් ඉස්සරහට තියෙනවා. ඔය විදිහට ඔයාගේ පැකේජ් ටික වැඩි කරගෙන ගිහිල්ලා ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ලක්ෂ 100 කියන තැනට ආපුවාම එකපාර කෙනෙක් ලක්ෂ 100ක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි වට පටන් ගන්න ටික ටික වැඩි කර යන්නත් පුළුවන්. කොහොම හරි ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක ලක්ෂ 100 කියන තැනට ආපුවාම කම්පැනිය ගැරන්ට් කරන මුදල 3 ගුණයයි. හැබැයි උපරිමය unlimited 4 ගුණෙන් නතර වෙන්නේ නැහැ. unlimited ගෙවනවා. මම අර කලින් කිව්වනේ පෙන්ෂන් එකක් නිර්මාණය වෙනවා කියලා. ආ ඒ වෙන්නේ මේ විදිහට. ඔයාගේ කම්පැනිය සහතික කරන මුදල 3 ගුණයයි. හැබැයි 4 ගුණෙන් නතර වෙන්නේ නැහැ. unlimited ගෙවනවා. ඔයා ටීම් එකක් හැදුවත් නැතත් මෙතනදී ඔයාගේ ටීම් එකක් ඔටෝ හැදෙනවා. ඔයා හදන හෝ හැදෙන ටීම් එක පැකේජ් වැඩි කරන වාරයක් වාසා ඔයාට ඉන්කම් එක එනවා. ඒ වගේම තමයි එයාලා මේ ඇප් එක යූස් කරලා බිල් පේමන්ට් කරද්දි අපේ ෆුඩ් සිටි හරහා බාණ්ඩ හා සේවා මිලදී ගන්නකොට ඔයාට ඉන්කම් එක එනවා. ලයිෆ් ටයිම් නතර වෙන්නේ නැහැ. unlimited ගෙවනවා. අනික තමයි අපි අර බැංක් account එකක් open කරනකොට පසුරුමක් දෙනවනේ. අන්න ඒ වගේ මේකෙත් තියෙනවා පසුරුමක්. ඔයාගෙන් පස්සේ හස්බන්ඩ්ට, වයිෆ්ට, ළමයට මේක පවරන්න පුළුවන්. ඔයා නැති කාලෙකත් එයාලට ඉන්කම් එක එනවා. මේ හදලා තියෙන්නේ ඉන්න අයගෙන් නැවත නැවත ආදායම ජෙනරේට් වෙන පරම්පරා 3-4ක් ඉස්සරහට රන් වෙන සිස්ටම් එකක්. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.